ඇත්තටම ගොඩක් සතුටුයි විශේෂයෙන්ම ක්‍රීඩකයන්ගේ දක්ෂතාව දැකලා ඇත්තටම ගොඩක් සතුටු වෙනවා මොකද අපිට ඕන වෙලා තිබුණේ තරඟාවලි ජයග්‍රහණයක් ඉතින් මම හිතන්නේ ඒ දේ අපි ක්‍රීඩකයන් ඔක්කොම එකතු වෙලා විශේෂයෙන්ම කළමනාකාරීත්වය ඒ වගේම තේරුම් කමිටුවටත් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා මම හිතන්නේ ඒ විශ්වාසයත් එක්ක අපි ක්‍රීඩකයන් සියලුම දෙනාම අපේ සුපුරුදු දක්ෂතා අතරට ආව කියලා මම හිතනවා කණ්ඩායමේ නායකයා විදියට ඔව් අපි හිතුවේ නැති වෙලාවක ඊයේ රාත්‍රියේ පින්න පතිත වුණා ක්‍රීඩාංගණයට ඉතින් එතනදී විශේෂයෙන්ම දඟ පන්දියාන ක්‍රීඩකයන්ට පන්දුව අල්ලා ගැනීමේ අපහසුතාවයක් තිබුණා ඉතින් එතනදී අපි සැලසුම් කරේ ඒ සෙෂන් එකේදී වැඩි රන්ස් ඒගොල්ලන්ට දෙන්න නැතුව ලකුණු 120ක 30ක වගේ ඉලක්කයක් තියාගෙන ඊළඟ දවසේ පළවෙනි සෙෂන් එකේදී කොහොමද ඒගොල්ලන්ව අවුට් කරන්න කියන එක ඉතින් මම හිතන්නේ මේ කාර්යය ඉතාමත් හොඳට මගේ පන්දියවන්නන් සියලු දෙනාම ඉටු කරා විශේෂයෙන්ම ඩිල්ලුවන් සහරංගන හේරත් ඒ වගේම සුරංග ලක්මාල් නුවන් ප්‍රදීප් ලහිරුගමගේ ඒ සියලුම ක්‍රීඩකයන් තමන්ගේ මහන්සිය දාලා ඒ අවශ්‍ය කණ්ඩායමට අවශ්‍ය කඩුලු ලබා ගන්න සහයෝගය දුන්න මම හිතන්නේ මේක ක්‍රීඩකයන් සියලුම දෙනාගේම මහන්සියෙන් ලබාගත් ජයග්‍රහණයක් එක්කෙනෙක්ගෙන් විතරක් නෙමෙයි ඉතින් ක්‍රීඩකයන් සියලුම දෙනාටම මේ ජයග්‍රහණයේ භුක්තිය යනවා කියන මම හිතනවා. ඇත්තටම අපේ ප්‍රේක්ෂකයින් තමයි අපිට හැම වෙලේම ඉන්නේ අපි හොඳ වෙලාවෙත් නරක වෙලාවෙත්. ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා අපේ ලංකාවේ ඉන්න සියලුම ප්‍රේක්ෂකයන්ට ඒ වගේම තමයි මුළු ලෝකෙම ඉන්න අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සපෝට් කරන සියලුම ප්‍රේක්ෂකයන්ට මම මේ වෙලාවේ අපි අමාරු වෙලාවෙත් ඔබ අපිත් එක්ක හිටියා දැන් අපිට ජයග්‍රහණයක් අරන් දීලා උන්ට සතුට දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයන් හැමෝම මහන්සි වෙනවා මේ ජයග්‍රහණය අපේ මව්බිමෙන් ලබා ගන්න. ඉතින් නැවතත් බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ ශ්‍රී ලංකා ජනතාවට අපිට පස්සෙන් ඉඳලා දිරිගැන්වුවට. ඔව් ඇත්තටම ඉතාමත් හොඳ සැලසුම් තියෙනවා අපේ ගාවේ. ඉතින් අපි දැන් ටෙස්ට් තරඟාවලිය ඉවරයි ඉතාමත් හොඳට අවසන් කරා. ඊළඟට අපිට 13 වෙනිදා පැවැත්වෙනවා එක් දින තරඟාවලිය පැවැත්වෙනවා. ඉතින් අපිට ඉතාමත් හොඳ කණ්ඩායමක් ලැබිලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙ ඉන්නවා ඒ තරඟාවලියත් ඉතාමත් හොඳට අවසන් කරලා අපේ මව්බිමට ඒ ජයග්‍රහණය රැගෙන යන්න.